kicking Jackie Chan. මේ අලුත් අවුරුද්දේ ඔයාලට දෙන දෙවෙනි වීඩියෝ එක. ඔයාල හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ PC එක නැත්තම් ලැප් එක ඔන්නෙද්දි ඔයාලගේ නමින් කතා කරන විදිහ තමයි මම හදාගන්නේ. වෙල්කම් විදුවර. නැත්තම් ඔයාලගේ නම වෙල්කම් නැත්තම් ඔයාලට හයි කියලා දාගන්න පුළුවන් මේකට. මේකට ඔයාලට ඕන වෙන්නේ නෝට්පෑඩ් සොෆ්ට්වෙයාර් එක. ඒ වගේම ඔයාලට පොඩි දැනුමක් ඕන වෙනවා මේක සේව් කරගන්න. ඔයාල දන්නවා ඇති කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා. දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ මේක කොහොමද කරගන්නේ කියලා මම අද කියලා දෙනවා. ඊළඟට ඔයාලට මේක පොඩි කීස් ටික අඳුරගෙන තියෙන්න ඕනේ ඔයාලගේ කීබෝඩ් එකේ. පොඩ්ඩක් ඔය ඔයාලට හොයාගන්න බැරි එකක් තියෙනවා. මේක ටිකක් හොයාගන්න ඕනේ ඔයාල ඒක. ඒක ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මගේ YouTube channel එක බලන ඔයාලා හැමෝටම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ල කිව්වා වගේම ඔයාලට මේක නෝට්පෑඩ් සොෆ්ට්වෙයාර් එක ඕන වෙනවා. එහෙනම් මම මේක ඔයාලට නෝට්පෑඩ් සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා පෙන්නන්නම් ඔයාලට. ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කරගන්න ඕනේ ඔයාලා. ඊළඟට ඔයාලගේ යටින් පෙන්නයි ඔයාලගේ යටින් type here to search කියන එක තමයි search icon එක පෙන්න යටි. ඔයාගේ යට ටාස්ක් බාර් එකේ මේක හදලා තියෙන විදිහ තමයි ඔයාලට පෙන්නන්නේ. කොහොම වුණත් ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඒ search කරන තැන නැත්නම් search bar එක. එහෙනම් ඒක උඩ එක සැරයක් ඔයාලා ක්ලික් කරන්න ඕනේ මේක ගත්තට පස්සේ. ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ වගේ එකක් ලෝඩ් වෙයි. Windows 7 එකේ නම් පොඩ්ඩක් වෙනස් මීට වඩා. ඔයාලට ඒත් කරගන්න පුළුවන් මේක ලේසියෙන්. Windows 7 එකටත් මේක සපෝට් කරනවා. එහෙනම් ඉස්සෙල්ලාම ඔයාලා Notepad ඔන් කරගන්න ඕනේ. ඒක කරගන්න කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. මෙතන ඔයාලා ගහගන්න Notepad කියලා. ඔයාලා Note කියලා ගහද්දි මේක උඩින් පෙන්නයි. ඔයාලගේ වෙන නෝට් කියලා දෙයක් තිබ්බොත් තමයි මේක පෙන්වන්නේ නැති වෙන්නේ. නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට උඩින් පෙන්නයි. ඔයාලා නෝට් පෑඩ් කියලා ගහලා මෙන්නම් ගන්න පුළුවන් එහෙම නේ. මම නෝට් පෑඩ් කියලාම ගහනවා ඔයාලට ලේසි වෙන්න. ඊළඟට ඔයාලා මෙතනින් නෝට් පෑඩ් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊතර ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඊට පස්සේ ඔයාලා මෙතන මේක ලොකු කරගන්නවා මම මෙතනින්. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන ෆෝමැට් එකට ගිහිල්ලා වර්ඩ් රැප් කියන එක ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ෆොන්ට් එක දාගත්තම හොඳයි මං හිතනවා. කොන්සොලාස් කියන ෆොන්ට් එකට ඒක ගොඩක් හොඳයි ඔයාලට. මම දාලා තියෙන මේ වෙනකොට කොන්සොලාස් කියන ෆොන්ට් එකට. එහෙනම් මම ඒක ඕකේ කරනවා. කරලි වෙලා ඔයාලට මේක ටයිප් කරගන්න තියක් තියෙනවා. මම ඒක පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාල ලේසි වෙන්න. එතකොට ඔයාලට එතනින්ම කොපි කරගෙන යන්න පුළුවන් එක. මම ඒ වුණා ඔයාල දැන් මෙතන වෙලා යන නිසා මම ඒක කලින් ටයිප් කරගෙන තිබ්බා. ඒක මම ඕපන් කරගන්නම් එහෙනම්. හරි මම මේක තමයි ඔයාලට ටයිප් කරගන්න ඕනේ කියලා කිව්වේ ඔයාලා මෙන්න මේ විදියට. ඔයාලා මේක ටයිප් කරගත්තම තමයි ඔයාලට මේක මේ ඔන් වෙද්දි ඔයාලට හදාගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතෙන්ට තමයි ඔයාලට එයාලා ලවා කියා ගන්න ඕනේ මොකද්ද කියලා දාන්න ඕනේ ඔයාලා. මෙන්න මේ කමා දෙක ඇතුළ තමයි ඔයාලා ඔක්කොම ටික ඔයාලා කියන්න ඕනේ දේවල් දාන්න ඕනේ. මේක ඔයාලා හරියටම කරන්න ඕනේ. මේ ටයිප් කරලා තියෙන ඒ විදියටම සිම්පල් කැපිටල් කමා වරහන් ඒ ඔක්කොම හරියටම හදන්න ඕනේ ඔයාලා. නැත්තම් මේක වැඩ කරන්නේ නැතුව යනවා. මේ යටින් තියෙන ටික දැන්ට ඕනෙ වෙන්නේ නැහැ ඔයාලට. මම මේ උඩින් ටයිප් කරලා තියෙන ටික තමයි ඉස්සෙල්ලා මාට ඕනෙ වෙන්නේ. ඒ ටික තමයි අපි මේකේ දෙන කමාන්ඩ් එක ඔක්කොම වැඩ කරන්නේ. ඒකෙන් තමයි ඒක හරියටම ගහගෙන තියෙන ඔයාලට වැඩ ගන්න. මම එහෙනම් මෙතන ගහගන්න වෙල්කම් කියලා. වෙල්කම් ඔයාලට ඔයාලට ඕනේ වචන දීලා තියන්න පුළුවන්. මම මෙතන ගහන්න මේක ඉංග්‍රීසි වචන එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරියටම සපෝට් කරන්නේ නැහැ. එයාලා මේ සිස්ටම් එකට දීලා තියෙන වචන විතරයි ඒගොල්ලෝ කියවන්නේ. සිංහල වචන අපි දීලා නැති නිසා මේක හරියටම කියවන්නේ නැහැ. ඒ නිසා මම මෙතන ඉංග්‍රීසි වචනයක් ගහ ගන්නවා. සමහර වෙලාවට ඔයාගේ සිංහල වචනෙත් හරියටම ඒගොල්ලෝ කියවන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා මේක කරලා බලන්න ඕනේ මේක. එහෙනම් මම මෙතන ගහ ගන්නවා ටච් කියලා විතර. මෙන්න මේ විදියට මම මේක ගහගත්තා. ඊළඟට ඔයාලට අලුතෙන් ඕපන් කරගත්ත නෝට්පෑඩ් එක තියෙනවනේ ඔයාලගේ. කලින් ටයිප් කරගත්ත එකක් තියෙනවා. මගේ කලින් ටයිප් කරගත්ත තියෙන නිසා තමයි මම මේ දෙති ආයෙ ඉන්නේ. ඔයාලට මෙන්න මෙතන මේ මේ ටයිප් කරගන්න වෙනවා මේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි ඔයාලට ටයිප් කරගන්න වෙන්නේ. මට දැන් ටයිප් කරන්න වෙලා යන නිසා මම මේක කොපි කරගන්න කන්ට්‍රෝල් C ඔබලා. ඊළඟට මම මෙතෙන්ට ඇවිල්ලා කන්ට්‍රෝල් V කියන බටන් දෙක ක්ලික් කරනවා. ක්ලික් කරා මෙතෙන්ට කොපි වුණා එක. දැන් මට ඕන දේ වුණා.
ඊළඟට ඔයාලට මේක සේව් කරගන්න වෙනවා හරියට මේක කරේ නැතුණුත් මේක හරියට වැඩ කරන්නේ නැහැ මේක හරියටම කරන්න ඕනේ ඔයාලා මෙතනින් ෆයිල් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ ඔයාලා ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න හම්බෙවි මෙන්න මේ වගේ බටන් ටික මෙතනින් ඔයාලා සේව් ඇස් කියන එක ක්ලික් කරන්න ඕනේ නැත්නම් සේව් පළවෙනි පාට සේව් කරනවා සේව් කියන එක සේව් කියන එක මම ක්ලික් කරගන්නවා දැනට මෙතනින් ඔයාලා ඊට පස්සේ මේ මෙතන සේව් කර ගන්න ඕන විදියක් තියෙනවා ඔයාලට ඕන විදියට මම මෙතන සේව් කරනවා වෙල්කම් කියලා ටයිප් කරලා මම මේක සේව් කර ගන්න ඕනේ කොහොමද එක්ස්ටෙන්ෂන් එක මොකක්ද දාන්න ඕනේ කියලා ඔන්නේ දැන් මම හරියටම කියනවා ඔයාල මේක හරියටම බලා ගන්න ඕනේ මේක කරේ නැත්නම් ඔයාලට මේක හරියටම කරගන්න හම්බ වෙන්නේ නැහැ මෙතන ඉස්සෙල්ලාම ඔයාලා තිත තියා ගන්න ඕනේ ඊට පස්සේ VBS කියලා තමයි ඔයාලා ටයිප් කරන්න ඕනේ මේ විදිහට ස්පේස් තියන්න නැතුව ඉඩ තියන්න නැතුව කමා වෙන මොනවත් ගහන්න නැතුව මෙන්න මේ විදිහටම ඔයාලගේ නම ගහගෙන මේක සේව් කරන්න ඕනේ මං එහෙනම් ඉස්සෙල්ලා මේක සේව් කර ගන්න ડોකියුමන්ට්ස් වල. ඔයාලට හිතේ මං ඉස්සෙල්ලා දුන්න ඊළඟට දෙන ලොකේෂන් එක එතනට සේව් කරන්න පුළුවන් වෙයි කියලා. නේද? එතන සේව් කරන්න බෑ. ඉස්සෙල්ලාම ආල මෙතනට තමයි සේව් කරන් ඉන්න ඕනේ. මෙන්න මෙතනට මෙන්න මේ විදිහේ සේව් කර ගන්න ඕනේ. මම මේ විදිහේ නම ගහගත්තා. ඊළඟට මෙතන මේ යටින් තියෙන සේව් කියන බටන් එක මං ක්ලික් කර ගන්නවා. දැන් මෙතන ඔයාලට පේන්නේ නැති උඩින් වෙල්කම් කියන තැනට මාරු වුණා මේක. ඒ කියන්නේ දැන් මේක සේව් වෙලා තියෙන්නේ. හරි. මම මෙතෙන් දැන් අයින් වෙනවා. ඒත් මම මේක තාම තියාගෙන තමයි අයින් වෙන්නේ මම වෙල්කම් VBS කියලා තමයි ඉස්සෙල්ලා ඔයාලගේ නම ගහගත්තේ ඒ කියන්නේ VBS කියන්නේ එක්ස්ටෙන්ෂන් එක මේකේ මේක තමයි මම දැන් සේව් කරන්න යන්නේ ෆයිල් ලොකේෂන් එක මෙන්න මේක තමයි ඔයාලට මම ඉස්සෙල්ලා කෙලිම එන්නේ නැහැ කියලා කිව්වේ මේක ගන්න නම් ඔයාලට මේක මේක මේ විදිහටම ගහ ගන්න වෙනවා ඔයාලගේ PC එකේ සර්ච් බාර් එකේ ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවා වගේ මම මේක දැනට කොපි කර ගන්නවා මම මේ ඔක්කොම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න තමයි හිතන් ඉන්නේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේක එහෙනම් කොපි කර ගන්නවා කොපි කරලා පල්ලෙහෙට ගිහිලි වෙලා මම මෙතන කන්ට්‍රෝල් P ගහලා ආයෙම මේක පේස්ට් කර ගන්නවා ඊළඟට මට උඩින් පේන්න ෆයිල් ෆෝල්ඩරය ඒක මම ඔන් කර ගන්නවා මෙන්න මේ විදිහට ඒක ඕපන් වුණා මේ ෆෝල්ඩර් එක ඔයාලගේ සමහර මෙතන මොනවද දාලා තිබ්බොත් තමයි මේක පොඩ්ඩක් හරි පිළිලා තියෙන්නේ නැත්තම් මේ this port is empty කියලා තමයි මෙතන වැටෙන්නේ අපි ඉස්සලා සේව් කරගත්ත ඩොකියුමන්ට් එක තියෙනවා අතන VBS extension එක තියෙන ඩොකියුමන්ට් එක තියෙනවා documents කියන ෆයිල් එක ඇතුලේ මම එහෙනම් documents කියන ෆයිල් එක ඇතුලට යනවා අර ලොකේෂන් එක අරගෙන තමයි මෙතනට යන්න ඕනේ අපි ඉතින් මෙන්න මෙතනින් මම මේක කොපි කරගන්න එක සැරයක් කොපි කරගත්තා ඊළඟට මම ආයි ඉස්සලා හිටිය තැනට යන්න ඕනේ ඉතින් මේ back to startup කියන බටන් එක ක්ලික් කරනවා ඒ බටන් එක ස්ටාර්ට් අප් කියලා දැන් පෙන්නන්නේ ඉස්සෙල්ලා අපි හිටියේ ස්ටාර්ට් අප් කියන ෆෝල්ඩර් එකේ නිසා එහෙනම් මම බෑක් කර ගන්නවා මේක මම ඉස්සෙල්ලා හිටිය ෆෝල්ඩරේ වඩ පෙනේ එතන මම කන්ට්‍රෝල් V කර ගන්නවා නැත්නම් ඔයාලට සුපුරුදු විදියට ඔයාලට පුළුවන් මෙතන රයිට් ක්ලික් කරලා ඊළඟට කොපි කරගන්න මේක ඒකට වඩා මම ලේසි නිසා තමයි මම මෙතන මේ විදිහට මම කරගත්තේ දැන් මට පෙන්වන්න බෑ ඔයාලට රීස්ටාර්ට් කරලා මේක රීස්ටාර්ට් කරද්දී තමයි ඔයාලට මේක හරියට පේන්නේ නැත්නම් ඔයාලට ෂට් ඩවුන් කරලා ඔයාලා ආයි ඕපන් කරද්දි මේක නැත්තම් ඔන් කරද්දි මම මේක දැන් ඔයාලට ඇහෙන්න සලස්වනවා වෙල්කම් ටෙක් මං හිතනවා ඔයාලට ඇහෙන්න ඇති කියලා ඒක ඇහුණ එවන්නේ විදිහට තමයි ඔයාලට මේක කරන්න පුළුවන් ඔයාලට වෙල්කම් කියන තැනට ඉස්සෙල්ලා හායි කියන එක උනා දාගන්න පුළුවන් ඔයාලට මාරු කරන්න පුළුවන් වෙන්නේ මේක මෙන්න මෙතෙන් තියෙන මෙන්න මේ කමා ඇතුලේ තියෙන ඔයාලගේ දාන්න ඕන නම නම් ටික විතරයි ඔයාල දාන්න ඕනේ කතා කරන්න ඕනේ මොකද්ද කියලා විතරයි ඔයාලට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේක වෙනස් කරාම ඔයාලට ගොඩක් අමුතු එක්ස්පීරියන්ස් එකක් දැනගන්න පුළුවන් නැත්නම් බලා ගන්න හම්බ වෙනවා ඔයාලට ඔන්නෙද්දි මේක වැඩ කරන් තමයි මම මේක හැදුවේ අද ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඒ වගේම මගේ YouTube channel එකත් අනිවාර්යයෙන් subscribe කරන්න ඕනේ ඔයාලා ඊළඟට මගේ වීඩියෝ එකට අදහස් තියෙනවද ඔයාලා අලුතෙන් ඇඩ් කරන්න ඕනේ නැත්තම් යෝජනා චෝදනා ඕන එකක් කමෙන්ට් මාර්ගෙන් ඔයාලට දාන්න පුළුවන් මම අද ඔයාලට කියලා දුන්නේ නැති ඔයාලට ඌමනා වෙන ඕනම වීඩියෝ එක නමක් යටින් ඔයාලට කමෙන්ට් වගේ දාන්න පුළුවන් එහෙනම් අදට සමු ගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. Tell me pretty lies, look me in the face, tell me that you love me, even if it's fake.